ඕගනික් නාමකරණය කියන්නේ බහුතරයක් ළමයි පටලවා ගන්න තැනක්. AB ගන්න ළමයින්ට නම් මේ නාමකරණය සම්බන්ධ ප්‍රශ්න පැන නගින්නේ හරිම අඩුවෙන්. හැබැයි ඊට පහලින් ඉන්න ළමයින්ට නාමකරණය කියන්නේ අවුල් සහගත ස්ථානයක්. මම නාමකරණයේ මොහිතන්ම විස්තර කරනවා කොච්චර අඩු මට්ටමක ළමයෙක්ට වුණත් මේක ගොඩදා ගන්න පුළුවන් වෙන විදියට. මොකද MCQ paper එකේ අවුරුදු ගානක ඉඳන් මේ වෙනකන් තුන්වෙනි MCQ ප්‍රශ්නය වුණේ ඕගනික් නාමකරණය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක දන්නේ නැති ළමයි ගිය අවුරුදු වල එක ළඟ MCQ papers ටිකක් අරගෙන බලන්න මොකක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ හින්දා මේක ගොඩක් වැදගත් කොටසක්. ඒ නිසාම දහපාරක් හරි පොළවල ලියලා වුණත් කමක් නැහැ. හරියට ඉගෙන ගන්න. මුලින්ම මතක තියාගන්න කාබනික සංයෝගය හැදිලා තියෙන්නේ කාබන් පරමාණු වලින් කියලා. ඒ හින්දා කිසියම් සංයෝගයක් නම් කරනකොට ඒ සංයෝගය ඇතුළේ තියෙන කාබන් පරමාණු ගණන වැදගත්. කාබන් පරමාණු එකක්ද දෙකක්ද තුනක්ද පහක්ද ඒ වගේ කීයක්ද කියන එකට අපි අවධානය යොමු කරන්න වෙනවා. ඒ එක් එක් කාබන් පරමාණු සංඛ්‍යාවලට අදාළව අනුරූප නාම මූලයන් තියෙනවා. ඒවා මතක තියාගෙන ඉන්න ඕන. මුලින්ම ඉදිරිපත් කරන්නේ ඒක. මේ බලන්න අපි ගමු මෙහෙම. ඔන්න මම මේ පැති ගන්නවා කාබන් පරමාණු ගණන. මෙතන ගන්නවා නාම මූලය. කාබන් පරමාණු අපි ගමු එකයි නම් නාම මූලය තමයි මේ. දෙකයි නම් එත්. තුනයි නම් ක්ලෝ. හතරයි නම් මොකද මේ? බට් නෙමෙයි බියුට්. බියුට්. පහයි නම් පෙන්ට්. හයයි නම් හෙක්ස්. හතයි නම් හෙප්ට්. අටයි නම් ඔප්ට්. නමයයි නම් නන්. දහයයි නම් ඩෙක්. ඩෙක්. ඔන්න ඔය ටික වාර කිසිම ප්‍රශ්නයක් නැතුව මතක තියෙනවා. ඊළඟට අපි කතා කරමු ඇල් කේන ඇල් කීන ඇල් කයින වල නාමය යෙදෙන විටදී කොහොමද අපි ඒක හදාගන්නේ කියලා. මෙන්න මේකයි තියරි. ඔබ නම් කරන සංයෝග ඇල් කේනයක් නම් ඇල් කේනයක් නම් එයාගේ නාම මූලයකට ඒන් ප්‍රත්‍යය එකතු කරන්න. ඔබ නම් කරන සංයෝග ඇල් කීනයක් නම් ඇල් කීනයක් නම් ඒ නාම මූලය අගට ඊන් ප්‍රත්‍යය එකතු කරන්න. ඔබ නම් කරන සංයෝගය ඇල් කයිනයක් නම් ඇල් කයිනයක් නම් එයාගේ නාම මූලය අගට අයින් ප්‍රත්‍යය එකතු කරන්න. දැන් මම උදාහරණයක් අරගෙන පෙන්නන්න. මේ බලන්න මම සංයෝග තුනම එකපාර අරගෙන අඳර පෙන්නන්න. ඒකට වාර තේරුම් ගන්න ලේසි. මෙතන මම ඇල් කේනයක් ගන්නවා. ඇල් කීනයක් සලකනවා. ඇල් කයිනයක් සලකනවා. මෙන්න මෙයා C H H කාබන් අටේ හතර සම්පූර්ණයි. එහෙනම් තව ඉරි කැල්ලක් ඕන වෙනවා. එහෙනම් H H H අපිට මේවා කෙටි කරලා ලියන්න පුළුවන්. ඔයා දන්නවා CH3 CH3 කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් තව විදියට ලියන්න පුළුවන්. C2 H6 කියලා ලියන්න පුළුවන්. දැන් අපි කාබන් දෙකේ ඉන්න ඇල්කීන එක සලකමු. කාබන් දෙකේ ඇල්කීන ඇල්කීන නම් ද්විත්ව බන්ධන තියෙනවා. ඔන්න. දැන් හයිඩ්‍රජන් දාමු ඉතිරිය වලට. කාබන් අටේ බන්ධන හතර සම්පූර්ණ 1 2 3 4. එහෙනම් මේ පැත්තත් 3 4. කාබන් අටේ බන්ධන හතරක් තියෙනවා. මෙයා ලියන්න පුළුවන් C2 H4 කියලා. එහෙනම් ඒක ওই විදිහට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ලිව්ව විදිහටම ලියන්න පුළුවන්. CH2 CH2 කියලා ලියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ඔක්කොම එකයි. කාබන් දෙකේ ඇල්කයිනය කරමු. කාබන් දෙකයි ඇල්කයිනයක් නම් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. එහෙනම් තව හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 1 2 3 4. මෙන්න ඒ අනිත් හයිඩ්‍රජන්. මෙන්න අනිත් හයිඩ්‍රජන්. අපිට මෙයා ලියන්න පුළුවන්. CH CH කියලා. එහෙම නැත්නම් අපි දන්නවා අනිත් ක්‍රමේ C2 H2 කියලා ලියන්න පුළුවන්. දැන් අපි මේගොල්ලෝ නම් කරමු. මේගොල්ලෝ නම් කරමු. මේ බලන්න කාබන් දෙක නම් කාබන් දෙක නම් මේගොල්ලන්ගේ නාම මූලය මොකක්ද? එත්. එහෙනම් එත් කියලා ගන්න. මෙයාගේ කාබන් දෙකයි නම් නාම මූලය එත්. කාබන් දෙකයි නම් නාම මූලය එත්. හැබැයි මම දැන් තියරියක් කියලා දුන්නා. මෙයා ඇල් කේනයක් නම් මෙයාගේ නාම මූලය අගට එකතු කරන්න ඕන. ඒන් කියන ප්‍රත්‍ය එහෙනම් මොකද නම? මෙයාගේ නම එත්තේන්. එත්තේන් අන්නේ නම හැදී. ඊළඟට අපි මෙයාව බලමු. ඇල් කේනයක් නම් නාම මූලය අගට එකතු කරන්න ඕන. ඊන් ප්‍රත්‍ය. ඊන් කියන ප්‍රත්‍ය එකතු කරන්න ඕන. එහෙනම් මොකද නම? එයාගේ නම එත්තේන්. මෙයා ඇල් කේනයක් නම් එයාගේ අගට එකතු කරන්න ඕන. අයින් කියන ප්‍රත්‍ය. ඒ කියන්නේ එත්තන අයින් කියන්නේ එත්තයි. බලන්න කාබන් හතර සංයෝගයක් අපි ගමු. මුලින් ඇල්කේනයක් හදින්නම්. ඊළඟ කාබන් හතර ඇල්කීනයක් හදින්නම්.
කරන කාබන් හතරයක් අයිනයක් හදන්න. ඇතිනම තියෙන කාබන් හතරයි. ඊනම හයිඩ්‍රජන් සම්පූර්ණයෙන්ම මේ විදිහට ගන්න. එම කාබන් කිරික් වටේ බන්ධන හතරක් තියෙනවා. ඒ හින්දා මෙන්න මේ විදිහට දමු. එහෙනම් හැමෝගෙම වටේ බන්ධන හතර සම්පූර්ණ වෙන විදිහට හයිඩ්‍රජන් දාගෙන යනවා. එහෙනම් ඇල්කීන. ඇල්කීනක් සලකන්න ඕනේ. ඇල්කීන දික්ක බන්ධන තියෙනවා. එහෙනම් දික්ක බන්ධනයක් දාගන්න ඕනේ. දැන් හයිඩ්‍රජන් සම්පූර්ණ වෙනවා. මේ කාබන් බලන්නේ කයි දෙකයි තුනයි කියන තව හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා එයාව දානවා. ඒ කියන්නේ මේ වගේ මට හයිඩ්‍රජන් දාන්න තිබ්බ මෙතන උඩට ඉර ගැල්ල ගන්න. එහෙම දැම්මේ නැත්තේ මෙන්න මේ දෙත් බන්ධනේ මේ තනි බන්ධනේ එකම රේඛාව තියෙනවා. ඒක. දැන් බලන්න මේගොල්ලන්ගේ නාම මූලය කලින් කියලා දුන්නා වගේ කාබන් හතරයි නාම මූලය ඩියුට්. කාබන් හතරයි නාම මූලය ඩියුට්. කාබන් හතරයි නාම මූලය ඩියුට්. ඇල් කේනයක් නම් කරනවා නම් නාම මූලයට අගේ අපි අගට ප්‍රත්‍යයක් එකතු කරනවා ඒන් කියලා. එනවා කියන නම මොකද? බියුටේන්. මේ බලන්න ඇල් කේනයක් අපි ගන්න ඇල් කේන වල අගට එකතු කරනවා ඊන් කියන ප්‍රත්‍යය. එනවා මෙයාගේ නම බියුටේන්. මේ බලන්න ඇල් කයිනයක් ඇල් කයින වල අගට එකතු කරනවා අපි ප්‍රත්‍යයක් අයින් කියලා. එනවා මෙයාගේ නම බියුටයින්. හරි දැන් ඒ කොටසේ එතන ඉවරයි. හැබැයි බලන්න ඔයාලට මම සංයෝගයක් පෙන්වන්නම්. මෙන්න මේ සංයෝගයේ ත්‍ිට බන්ධනය මෙතන නැතුව මෙතන තිබ්බොත් මොකද වෙන්නේ කියලා මේ බලන්න. කාබන් හතරක් තියෙනවා තමයි. කොනේ ත්‍ිට බන්ධනයක් නැතුව මෙතන ත්‍ිට බන්ධනයක් කියලා මම හයිඩ්‍රජන් සම්පූර්ණ කරගන්නවා. මෙතන එක හයිඩ්‍රජන් කියලා මෙතන එකයි මෙතන හයිඩ්‍රජන් තුන දෙනෙක්. එහෙනම් මේ සංයෝගය අපි ඉස්සෙල්ලා සැලකපු මේ සංයෝගයමද? ඒ දෙක එක නෙමෙයි. ඒ දෙන්න දෙකක්. එහෙනම් අපිට මේ නමින්ම අපිට මේ තුන් නමින් උඩ එක්කිනාව සැලකුවා වගේ මෙයාව ඒකින් සැලකන්න බෑ. හැබැයි දෙකේම තියෙන කාබන් 4යි හයිඩ්‍රජන් 1 2 3 4 5 6 7යි. එහෙනම් 7යි. දෙන්නගෙම අපි කාබන් ගානයි හයිඩ්‍රජන් ගානයි නෙවෙයි අපිට ඉන්නේ C4යි H7යි. හැබැයි ඇත්තටම C4H8යි. ඇත්තටම මේ සංයෝග දෙකම උඩ එකයි අත එකයි දෙකම එකම නෙමෙයි. එහෙනම් අපිට ඒ දෙන්නත් නම් දෙකක් දෙන්න. ඉතින් අපි බලමු අපි සලකන්නේ බලමු කොහොමද ඒව නම් කරන්නේ කියලා. මම දැන් මේ සංයෝග දෙකම එකම තැනකට අරගෙන කියලා දෙන්නම් කොහොමද ඒ දෙක වෙන වෙනම නම් කරන්නේ කියලා. මම මේ පළවෙනි සංයෝගය අරගෙන පෙන්නන්න. මේ බලන්න මෙන්න පළවෙනි සංයෝගය. යාගේ ත්‍ිට බන්ධනේ මෙතන තිබ්බේ. මම දෙවනි සංයෝගය ගන්නවා. යාගේ ත්‍ිට බන්ධනේ තිබ්බේ මෙතන. මේ බලන්න මේ හැමෝටම හයිඩ්‍රජන් ඉන්නවා. මම ඒක සම්පූර්ණ කරන්නේ. ඉරි කැඩි වලින් නෙමෙයි. මම අපරෙන් ලියන්නම්. කාබන් 1යි එනම් H3 එකක් ඉන්නවා. මෙතන කාබන් H3 දෙන්නම් ඉන්නවා. මම H2 එකට ගන්නවා. මෙතන කාබන් ඉන්නවා H1 එකයි. එනම් හයිඩ්‍රජන් සම්පූර්ණ කරන්න මෙතන ඉන්නවා. මෙතන කාබන් ඉන්නවා. මෙතන කාබන් H3 දෙන්නෙක් ඉන්නවා. දැන් මෙතන බලන්න කාබන් H3 3යි. සම්මුඛරය යන H2යි H9යි මෙතන H1යි මෙතන H3 3යි ඔන්න සංයෝගය. දැන් මේ සංයෝගයේ දෙකම එකම අනුක සූත්‍රය දෙන්නේ C4යි H7යි. හැබැයි දෙන්න දෙන්නේ මේ දෙක දෙක. මේ දෙක නම් කරද්දී මේ බලන්න මේකේ තියරියක් තියෙනවා. අපි ත්‍ිට බන්ධනයක් තියෙන තැනක් නම් කරනකොට දාමය අංකණය කළ යුතුයි. මතක තියාගන්න තියරිය. දාමය අංකණය කිරීමේදී ත්‍ිට බන්ධනයට අඩුම අංකය ලැබෙනසේ අංකණය කළ යුතුයි. මම දැන් පළවෙනි සංයෝගය නම් කරා. අංකණය කියලා අංකණය කරන්නේ මේ බලන්න කාබන් 4යි. මම මේ කාබන්ට අංක එක කියලා දෙන්න. මෙයාට 2 මෙතන නම් කරා. 3 4. එහෙම නැත්නම් අපි පුළුවන් මේක තියෙන නම් කරා. මේ කාබන්ට අංක 1. මෙයාට 2 3 4 කාබන් 4යිනේ. දැන් මේ බලන්න ත්‍ිට බන්ධනේ ඉන්නේ මොන කාබන්ගේද? මේ පැත්ත ඉඳන් ආවොත් 1 2 3. ත්‍ිට බන්ධනේ ආරම්භ වෙන්නේ මේ කාබන්ගෙන්නේ. එහෙනම් එයාට අංක 3 ලැබෙනවා.
මේ පැත්තේ ඉඳන් අංකණය කරගෙන ආවෝ තිබුණා. හැබැයි මේ පැත්තේ ඉඳන් අංකණය කරන් ගියොත් කෙලින්ම පළවෙනි කාබන්ටම අංක 1 ලැබිලා තියෙන්නේ. එහෙනම් අපි අංකණය කළ යුත්තේ මේ කාබන් ගාමය මේ පැත්තේ ඉඳන්. ඒ කියන්නේ මෙන්න මේක තමයි අපිට ඕන කරන අංකණය මෙයා නෙමෙයි. එතකොට අපි සලකමු මේ පැත්තේ ඉඳන්. එහෙනම් මෙයා කාබන් පළවෙනි කාබන්, මෙයා දෙවෙනි කාබන් 3 4. දැන් මේ බලන්න මේ පැත්තේ ඉඳන් නම් කරනකොට ඇත්තට මේ සංයෝගය කලින් අර අපි ලියපු බියුටේන්ම තමයි. හැබැයි මෙන්න මේ බලන්න බියුට් කියලා ලියලා අපි ද්විත්ව බන්ධනයේ කීවෙනි කාබන්ගේද ඉන්නේ කියන එක ගැන අදහසක් දෙන්න ඕන. එතකොට ද්විත්ව බන්ධනයේ පළවෙනි කාබන්ගේ ඉඳලා බියුට් එයා ඉන්නේ කීයේද පළවෙනි කාබන්ගේ. මෙයා කවුද? ඇල්කීනයක්. ඒ කියන්නේ එයාගේ නාම මූලය අවසානයේට එකතු වෙන්න ඕන ඊම් කියන ප්‍රත්‍යය. හැබැයි මෙන්න මේ වචනයක් සහ ඉලක්කමක් අතර අපි අනිවාර්යයෙන්ම පොඩි ඉරිකැලක් අඳිනවා. මේ බලන්න මෙතනත් වචනයක් සහ ඉලක්කමක් තියෙන එන ඉරිකැලක් අඳින්න ඕන. ඊතර මෙයාගේ නම පද බියුට් 1e. මේක තව විදිහකට ලියන්න පුළුවන්. මේ එක කියන එක ඉස්සරහට දාලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ එක බියුටීන්, එක බියුටීන්. දැන් අපි මෙයාව නම් කරමු ඒ විදිහට. දැන් අපි මේක නම් කරමු චිත්ත බන්ධනය අට අඩුමන් කියන විදිහට මේ නම් කරන්න. මේ පැත්තේ නම් බලුවා, මේ පැත්තේ නම් බලුවා. මේ පැත්තේ නම් බලුවා 1 2 3 4. දැන් මේ පැත්තේ නම් බලුවා 1 2 3 4. මොකද්ද හොඳ? මේ පැත්තේ නම් කරොත් චිත්ත බන්ධනය තියෙන දෙවෙනි කාබන් කියන දෙකින් පටන් ගන්න 2. මේ පැත්තේ නම් කරොත් ඒකෙත් බලන්න 1 2 දෙවෙනි කාබන් තමයි දෙන්නේ. ඒ කියන්නේ දෙක තියන ආම මේ දෙකේම එකම එන්නේ. ඒ නිසා මොන පැත්තෙන් නම් කරත් එකම තමක් නැහැ. ඒකට මේක මේ ඉලක්කම එන්නේ. ඒ හින්දා අපි මෙයා මෙහෙම බියුට් කොමද දෙකේ ඉන්නේ ද්විත්ව බන්ධනය. එහෙනම් දෙකේ තමයි ඉන්න එක ඒ. හැබැයි ඉලක්කමක් සහ වචනයක් අතර ඉතිගැලක්. එහෙනම් මෙතන ඉතිගැලක් ඉන්නේ. මේක අපිට තව විදිහකින් නම් කරන්න පුළුවන්. මේ දෙක ඉස්සරහට දාලා. එහෙනම් මේකේ උත්තරේ 2 බියුටි 2 බියුටි. අන්න මේ බලන්නකො මේ දෙන්නගේම අනුක සූත්‍රය එකමයි C4 H8. හැබැයි ඒ දෙන්න අපි අනුක සූත්‍රයෙන් බලලා මේ දෙන්න වෙනස් කියලා තීරණය කරන්න බෑ. හැබැයි යාගේ නම බලපු ගමන් මෙයාට එන්නේ 1 බියුටි, මෙයාට එන්නේ 2 බියුටි. එහෙම නැත්නම් බියුට් 1e බියුට් 2e. ඒ කියන්නේ ඇත්තට මේ සංයෝග දෙක දෙකක්. අනුක සූත්‍රයේ එකම වුණාට මේ දෙක දෙකක්. ඒක අපිට පැහැදිලිව අඟ ගන්න පුළුවන් සංකේතවලින් තමයි. මේ නම කියවල අපිට මේ විවරය දෙන්න පුළුවන්. 1 එකේ ඉන්න නිසා ද්විත්ව බන්ධනය එකට දාලා මේ විදිහට දෙන්න පුළුවන්. මේකේ 2 ඉන්න නිසා ද්විත්ව බන්ධනය දෙකට දාලා දෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. දැන් මම ගන්නම් කාබන් 4 ඇල්කයිනේ. කාබන් 4 ඇල්කයින සංයෝගය. ඉස්සෙල්ලම මම එකක් ඇඳා. දැන් මම ඒකේ නාමය තවදුරටත් වෙනස් වෙන විදිහ කියලා දෙනවා. දැන් මේ බලන්න ඉස්සෙල්ල ඇඳපු එකේ ද්විත්ව බන්ධනය තියෙන මෙතන. ඒ වගේම තව සංයෝගයක් තියෙන බලන්න ද්විත්ව බන්ධනය එතන නේද මෙතන. තව සංයෝගයක් තියනවා කියලා හිතන්න එපා. මේ ත්‍රිත්ව බන්ධනේ මෙතන තියෙනවා. මොකද ඔයාලට පේනවද මෙතන තියෙන ත්‍රිත්ව බන්ධනේ මෙතෙන්ට ආවත් ඒ කියන්නේ මේ සංයෝගයේ මනිකත ආරෝපණයක නෙමෙයි. ඊඳ ඒක සලකන්න එපා. මෙයයි මෙයාවයි විතරයි ඒ ඊඳ මම සලකන්නේ. මේ දෙන්නගෙම හයිඩ්‍රජන් ඉතිරි ටික සම්පූර්ණ කරොත් මෙතන එනවා CH3, මෙතන CH2, මෙතන එකක්වත් නැහැ. මෙතන CH බන්ධන හතර සම්පූර්ණ වෙනවා කාබන් වටේ. මෙතන CH3, මෙතන එකක්වත් නැහැ, මෙතන එකක්වත් නැහැ, මෙතන CH3. මේ බලන්න මේ දෙන්නගේම අනුක සූත්‍රය මොකක්ද කියලා. කාබන් 4යි H6 C4 H6 තමයි මෙයාගේ අනුක සූත්‍රය. හැබැයි සංයෝග දෙක දෙකක්. සංයෝග දෙක දෙකක්. දැන් අපි මෙයාව නම් කරමු. කාබන් 4 නිසා බියුට්. මෙයාගේ කාබන් 4 නිසා බියුට්. හැබැයි මෙයාගේ ඇල්කයිනයක් තියෙන්නේ මොකද්ද? මොන ඇල්කයිනයද? කීවෙනි කාබන්ටද? මේ පැත්තෙන් නම් කරන් ගියොත් මේ කාබන් 1 2 3 4. මේ පැත්තෙන් නම් කරන් ආවොත් 1 2 3 4. කවුද හොඳ? ත්‍රිත්ව බන්ධනයට අඩුම අංකය ලැබෙන පරිදි කාබන් දාමය අංකණය කළ යුතුයි. එහෙනම් මෙහි පැත්තෙන් ආව ත්‍රිත්ව බන්ධනයට එන්නේ 3. 3 වෙනි කාබන්ට තමයි ත්‍රිත්ව බන්ධනය දෙන්නේ. එහෙනම් මේ පැත්තෙන් ආව පළවෙනි කාබන්. එහෙනම් මේක වැරදි. මෙන්න මේ පැත්තයි නම් කරන්නේ. මේ පැත්තින් නම් කරන්නේ නම් කරන්නේ නම් එහෙනම් බියු මොකද්ද? 1 ප්‍රත්‍ය ඊළඟට අයින් බියු 1 අයින්. මෙතන ඉතිරියල. මෙතන ඉතිරියල. ඊළඟට එහෙනම් අපිට පුළුවන් නේද මෙයා තව විදිහට කියන්න 1 බියුටයින් 1 බියුටයින් කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි මෙයාගෙන බලමු.
මෙයාගේ කාබන් ධාවන අංකම 1 2 3 4 මේ පැති නම් 1 2 3 4 මේ පැති නම් කරත් කාබන්ට 2යි. ඒ ත්‍රිතවන්දනේ තියෙන ඕනි කාබන්නේ. මේ පැති නම් ආවත් ත්‍රිතවන්දනේ තියෙන්නේ ඕනි කාබන්. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දෙකෙන් දෙකම එකම දේ තමයි. අපි යන ලියමු බියුට් 2 i මොකද මේක ඇල්කයි නේ. L කීයක් වුණා නම් in L කීයක් වුණා නම් කොහොමද ඒක L කීයක් වුණා නම් ත්‍රිතවන්දන ත්‍රිතවන්දන ගැන හිතන්න ඕනේ නේද? එහෙනම් මේක නම අපිට වෙන විදිහට ලියන්න පුළුවන් 2 2 child කියලා 2 2 child කියලා. ඒක පැහැදිලිද? දැන් අපි හමු කාබන් පහක සංයෝග වලට. මම මුලින්ම දෙන්නා L කීයක්. මේ බලන්න කාබන් පහේ. මම හයිඩ්‍රජන් දාන CH3 CH2 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 CH3. එහෙනම් කාබන් පහේ නම් නාමූලය pent. L කීයක් නේ? එහෙනම් මොකද මේකට එකතු කරන්න ඕන ප්‍රත්‍යය? AN. එහෙනම් මෙයාගේ නම මොකද? Pentane. Pentane. ඒක තමයි මෙයාගේ නම. අපි යමු කාබන් පහේ ඇල්කීනයට. කාබන් පහේ ඇල්කීනයට යමු. එහෙනම් කාබන්. හැබැයි ඇල්කීනයක් තියෙන නිසා අපි දාමු මෙතනට මෙතනට ද්විත්ව බන්ධනය දාමු. එහෙනම් හයිඩ්‍රජන් සම්පූර්ණකම මෙතන ටික H2 මෙතන 1H5. මෙතන H2 CH2 මෙතන CH2 CH3. CH3. හරි දැන් අපි මෙයාව නම් කරමු කොහමද? ද්විත්ව බන්ධනයක් තියෙන නිසා ද්විත්ව බන්ධනයට අඩුම අංකය එන විදිහට අපි නම් කරන්න ඕනේ. එහෙනම් කාබන් දාමයේ අංකණය කරමු. මේ පැත්තෙන් දැන් යම් අංකණය කරගෙන 1 2 3 4 5. එහෙනම් මේ පැත්තෙන් දැන් ඉන්න ඕනේ නැහැ නේද? පළවෙනි කාබන්ට මහ ද්විත්ව බන්ධනයක් තියෙනවා. එහෙනම් මේක තමයි නම් කිරීම. මේ පැත්තෙන් තමයි කාණ්ඩය නම් කරන්න ඕන අංකණය කරන්න ඕන මේ පැත්තෙන්. හරි එහෙනම් මේක ලියන්න පුළුවන්. කාබන් පහයි pent ද්විත්ව බන්ධනයේ තියෙන පළවෙනි කාබන්. එහෙනම් pent 1. මේක ඇල් කීනයක් නේ. එහෙනම් ඊන් ප්‍රත්‍ය මේ අතර ඉති කැලි තියෙනවා. මෙන්න නම. මේක වෙන විදිහකට ලියන්න පුළුවන්. එක ඉස්සරහට දාලා. 1 pen teen ඊන් එක මෙතන එකතු වෙනතට. අපි එතකොට මේ ද්විත්ව බන්ධනයේ තියෙන තැන වෙනසක් කරන්න පුළුවන් නේද? අපි ද්විත්ව බන්ධනයේ තියෙන තැන ගමු. අපි ගමු ද්විත්ව බන්ධනයේ මෙතන නෙමෙයි තියෙන්නේ. මේක නෑ කියලා හිතන්න. මෙතන තියෙනවා කියලා හිතන්න. ද්විත්ව බන්ධනය දැන් තියෙන මෙතන. එහෙනම් අපි කාබන් දාමයේ මේ පැතිර නම් කරගෙන ආවා. 1 2 3 4 5. කාබන් දාමයේ මේ පැතිර නම් කරන්න පුළුවන් නේ? නම් කරමු. 1 2 3 4 5. කවුද හොඳ? මේ පැතිර නම් කරන් ආවොත් අපිට එනවා ද්විත්ව බන්ධනයේ තියෙන දෙවෙනි කාබන්ගේ. මේ පැතිර නම් කරන් ආවොත් 1 2 3 තුන්වෙනි කාබන්ට තමයි ද්විත්ව බන්ධනය අහුවෙන්නේ. එතකොට මේක නෙමෙයි නේද ගැලපෙන්නේ? මේ පළවෙනි දාමයේ නම් කරපු ආකාරයම නේද ගැලපෙන්නේ? ඒ හින්දා අපි පළවෙනි එක තමයි සලකන්නේ. අපි නම් ලියමු එතකොට. pent ඉන්නේ ද්විත්ව බන්ධනය දෙවනි කාබන්ගේ. එහෙනම් pent 2 in මෙතන ඉන්නේ කැරි දෙක. මෙන්න නම. එහෙම නැත්නම් යන්න පුළුවන්. 2 pentene කියලා 2 pentene කියලා යන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් අපි බලමු L කයිනයක්. කාබන් පහේ L කයිනයක් කර කරන්නේ කොහොමද කියලා. බලමු කාබන් පහට එමු. දැන් එහෙනම් මේක අපි දාමු මෙතන ත්‍රිත්ව බන්ධනේ ඉතිරිය වලට හයිඩ්‍රජන් CH මෙතන එකක් කොට ඕනේ මෙතන CH2 CH2 CH3. එහෙනම් මේ පැත්තේ කාබන්ට පළවෙනි එකම එනවා නේද? එහෙනම් අපි මේ නම් කරමු. මේ පැත්තේ නම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. කාබන් දාන්නේ නම් කරන්න දෙයක් ඕනෙම නැහැ. මේ අංක කියන්නේ. එහෙනම් pent 1 i. එහෙම නැත්තම් ඒක ඉස්සරහට ගියාම 1 pent i. අපි ත්‍රිත්ව බන්ධනේ ගියමු මෙතෙන්ට. ත්‍රිත්ව බන්ධනේ මෙතෙන්ට ගියමු. මම ත්‍රිත්ව බන්ධනේ කියලා බලන්න. ත්‍රිත්ව බන්ධනේ මෙතන ගන්න. හරිද? ඒක කොහොමද? 1 2 3 4 5. මේ පැත්තේ නම් ආවත් එහෙමයි. හැබැයි වට තේරෙනව නේද? දෙවෙනි කාබන්ටනේ අඩු අංකයෙන් ත්‍රිත්ව බන්ධනේ තියෙන්නේ මෙතන දෙවෙනි කාබන්ගෙන. එහෙනම් ඒ විදිහට තමයි ආනම් කරන්නේ. එහෙනම් අපි ලියන්න පුළුවන් pent මෙයව 2 i pent 2 i. එහෙම නැත්නම් 2 pent i. කියන කරන්න පුළුවන්. දැන් අපි බලමු ආදේශ කමාණ්ඩයක් තියෙනකොට කොහොමද නාමකරණය කරන්න කියලා. මම උදාහරණ සංයෝගයක් පෙන්වන්නම්. මෙන්න බලන්න. CH3 කියලා දැම්මේ කාබන් වලට බන්ධන හතර සම්පූර්ණ කරන්න කියලා වා දැන්නමත් ගන්න. දැන් මම මේ ඉස්සරහට එන වෙල ඒක අයිමත් පුන පුනා කියන්නේ නැහැ. CH3. දැන් මේ බලන්නකෝ. දැන් කාබන් ඩාමයක් නම් කරනකොට මෙහෙම කාබන් ඩාමයකුත් තියෙනවා නේ. තව මෙහෙම තියෙන මෙතනින් හැරිලා යන්නත් පුළුවන් නේද? අන්න එතකොට අපි තෝරගන්නවා ත්‍රිගම කාබන් ඩාමය.
දිගම කාබන් දාමයයි තෝරගත යුත්තේ. දැන් අපිට මේ බලන්නකො මෙහෙම තෝරගත්තොත් කාබන් හතරක් එන දාමය ඉතර න්‍යාය ඉදිරියට පයි. ඔයාලා එහෙම නැත්තම් මේ විදිහට මෙන්න මේ පාරෙන් යන කාබන් දාමය තෝරගන්න පුළුවන්. හැබැයි දෙකම එකයි නේද? ඔයාලට පේනවාද මේ දෙකම එකයි කියලා? එළියට බයින්න එකම CH3 කාන්තයක්නේ. එහෙනම් මම මේක මෙහෙම තියාගන්නවා. ඒතර මේ මෙන්න මේ දිගම කාබන් දාමයට අපි කියනවා මව් දාමය කියලා. මව් දාමය. එතකොට මේ එළියට පනින අනිත් කොටස අන්න යාට අපි කියනවා ආදේශ කාණ්ඩය කියලා. ආදේශ කාණ්ඩය. මම මෙතන තව සංයෝගයක් පෙන්වන්නම්. තව සංයෝගයක් කරන් පෙන්වන්නම් උදාහරණ සංයෝගයක්. මෙන්න මෙයාව CH3 CH මෙතන ඉඟක් අඳිනවා. CH2 CH2 CH3. මෙතන CH2 CH3. දැන් මට කියන්න කවුද ආදේශ කාණ්ඩය මේකේ? අපි මෙහෙම ගත්තොත් හරිද? මෙන්න දිගම කාබන් දාමය. ඉතින් මේ ඉන්නේ ආදේශ කාණ්ඩය කියලා ගත්තොත් හරිද? ඒක වැරදි. මොකද මේ බලන්නකෝ දිගම කාබන් දාමය වෙනවද මේක? 1 2 3 4 5. හැබැයි මේ බලන්නකෝ 1 2 3 4 5 6. ආ එහෙනම් දිගම කාබන් දාමය මොකද්ද? මෙහෙම ඇවිල්ලා මෙන්න මේ කොටස, මෙන්න මේ කොටස. නැතුව අර දිගට යන එක නෙමෙයි. මෙයා නෙමෙයි. එහෙනම් මොකද ආදේශ? මේ එහෙනම් මේ තියෙන්නේ මව් කාණ්ඩය. මව් දාමය. ආදේශ නම් නෙමෙයිපත්. CH3 නැතුව CH2 CH3 නෙමෙයි. නැන් CH3 තමයි ආදේශ කාණ්ඩය. එහෙනම් මෙන්න මේ වගේ මේ බලන්නකෝ මෙතන CH3 නේ ආදේශ කාණ්ඩය උනේ. CH3 නේ. දැන් ඉස්සෙල්ලා එකෙත් CH3 තමයි ආදේශ කාණ්ඩය උනේ. අන්න ඒ වගේ ආදේශ දැන් අපිට මව් දාමය නම් කරන්න පුළුවන්. මව් දාමය දැන් මේ බලන්න කාබන් හතරේ මේක L කේන දාමයක් නේ. තනි බන්ධනනේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ නම මොකද? බියුටේන්. බියුටේන්. මෙයා කාබන් පහයි නේ 1 2 3 4. සෝරි. මේකනේ මේ මව් දාමය. ඔයාලට වරදින්න දෙන්නේ ඒකමයි. මේකේ මව් දාමය මොකද? 1 2 3 4 5 6. එහෙනම් මව් දාමය මොකද? මේක නෙමෙයි. මේක. එහෙනම් මව් දාමය වෙන්නේ කාබන් 5 L කේන දාමය. හෙක්සේන්. හෙක්සේන්. ඒක නම් කරන්නේ කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ආදේශ කාණ්ඩවල නම් අපි දන්නේ නැහැ. ආදේශ කාණ්ඩවල නම් හදාගන්න එක තමයි දැන් කියලා දෙන්න හදන්නේ. මේ බලන්න. L කේනයක් හැදෙන්නේ L ධන N කියන ප්‍රත්‍ය එකතු වෙලා. අන්න එයාගෙන් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වුණාට පස්සේ, ඒ කියන්නේ හයිඩ්‍රජන් ඉවත් වුණාට පස්සේ අන්න එයාගේ තියෙන N කියන ප්‍රත්‍ය අයින් වෙලා I කියන ප්‍රත්‍ය එනවා. I කියන ප්‍රත්‍ය. එහෙනම් ඒක මොකද? ඇල්කේනේ ඇල්කයිල් කියලා කාණ්ඩයක් වෙනවා. ඒක ඔයාලට හොඳට පැහැදිලි වෙයි. මම CH4 වලින් නම් CH4 යාගේ නම මොකද්ද? CH4 ගේ නම. CH4 ගේ නම. වදෙන්නවත් දැන් කියාගන්න පුළුවන් නේද? කාබන් එකයි නම් මෙත්. ඇල්කේනයක් නේ නම් මෙතේන. ඒන් ප්‍රත්‍ය දැම්ම. එයාගේ හයිඩ්‍රජනයක් ඉවත් වුණාම ඉතිරි වෙන කවුද? ඉතිරි වෙන්නේ CH3 එක බන්ධනයක් ඉතිරි. අයි හයිඩ්‍රජන් කෙනෙක් ගැලවිලා එයා නැතුව ඉතිරි ටික. එහෙනම් යාගේ නම මොකද? මෙතිල්. 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 අපි ගමු C2H6. දැන් ඔයාලට මේ සංයෝග නිකම්ම ලියාගන්න පුළුවන් වෙනවා. C2H6 නම මොකද? හොඳට හිතලා කියන්න. C2H6 කියන්නේ CH3 CH3. එහෙනම් යාගේ නම එතේන්. එත් කාබන් දෙකයි ඇල්කේනයක්. එතේන්. යාගෙන් හයිඩ්‍රජනයක් ඉවත් වුණාම මොකද හැදෙන්නේ? CH2 CH3 එකක් එකක් අයින් වෙලා ගිහලා තියෙන. එහෙනම් යාගේ නම එතින්. අපි බලමු කාබන් 3 ඇල්කේන C3H8 වෙනවා. ඇඳලා බලන්න මේ විදිහට ඉන්නේ CH3 CH2 CH3. මෙන්න මේකයි සංයෝගය. එයාගෙන් හයිඩ්‍රජන් එකක් ඉවත් වෙලා හැදෙන කොටස. එහෙම නැත්තම් කලින් වීඩියෝ වල ඉගෙනගෙන තියෙනවා. මොකද ඒ කියන්නේ නම් R කාණ්ඩයක්. ආදේශ කාණ්ඩයක් තමයි. අපි යාට කියන්නේ R කාණ්ඩයක් කියලා. ඉවත් වෙලා හැදෙන්නේ මෙන්න මේක CH2 CH2 CH3. ඉතිරි බන්ධනේ ඉස් බන්ධනේ මෙන්න මෙතෙන්ට එන්නේ. එහෙනම් මෙන්න මේක ලියන්න පුළුවන්. මෙයාගේ නම මොකද්ද? කාබන් 3 ප්‍රොපේන් ප්‍රොප් ධන N ප්‍රොපේන්. එනාගේ හැදෙන සංයෝගය ප්‍රොපිල් සංයෝගය නෙමෙයි කාණ්ඩය. R කාණ්ඩය ප්‍රොපිල්. එනාගේ ප්‍රොපිල් කාණ්ඩය. ඒ විදිහට තමයි ඇල්කේන වලින් හැදෙන R කාණ්ඩ එහෙම නැත්නම් ආදේශ කාණ්ඩ අපි නම්කරණය කරන්නේ. උදාහරණ සංගීය කරන් බලමු. ආදේශ කාණ්ඩත් එක්කම තියෙන මේ විදිහට නම් කරන්නේ කොහොමද කියලා. මෙන්න මෙතනට ගන්න. එහෙනම් මෙතන CH3 CH3 CH CH2 CH3. එහෙනම් කොහොම යාගේ මව් දාමය?
දිගුණ දාමය ගම්ම කොහොමත් එකයි මේක මේ පැතිදාවත් එක මෙයා එලා මෙයා මෞදාමයන මේ කවුද ඉන්නවා ආදේශ කාණ්ඩේ මොකද්ද මේ ආදේශ කාණ්ඩේ නම CH4 කියන්නේ මෙතෙන් මෙතෙන්ගෙන් හයිඩ්‍රජන් එකක් ඉවත් වුණාම හැදෙන්නේ CH3 කාණ්ඩයක් ඒකට කියනවා අපි මෙතින් කාණ්ඩයක් කියලා එහෙනම් මේකේ නම ආදේශ කාණ්ඩේ නම මෙතිල් දැන් අපි මෞදාමය නම මෞදාමය නම අපි දන්නවා මෞදාමය කාබන් 4ක් ඉන්න එනම් බියුට් ඇල්කේනයක් තනිබන්ධන තියෙන්නේ එහෙනම් ඒ බියුටේන් මෙයා බියුටේන් මෞදාමය බියුටේන් එහෙනම් මෙයා ඉන්නේ මෙතෙන් හැබැයි මෙතෙන් ඉන්නේ කීවෙනි කාබන්ටද කියන එක සංයෝගය නම් කරනකොට වැදගත් එහෙනම් කීවෙනි කාබන්ටද මෙතෙන් ඉන්නේ අපි මේ මෙතෙන් නම් කරන් આવුවොත් පළවෙනි කාබන්ටද 2 3 4 දෙවෙනි කාබන්ට ඉන්නේ හැබැයි අපි මේ මෙතෙන් නම් කරන් આવුවොත් 1 2 3 4 ඒකෙදි ඉන්නේ තුන්වෙනි කාබන්ට එහෙමනම් අපි ගන්නවා හොඳම උත්තරේ මොකක්ද අපි ගන්නවා මෙන්න මේ පළවෙනියට ගත්තේ පළවෙනියට ගත්තේ 1 2 3 4 කියලා ඒක හේතුව තමයි මෙතෙන් ඉන්නේ දෙකේ මේ පැති ගණන් කරන් ගියොත් මෙතෙන් ඉන්නේ මේ පැති ගණන් කරන් අවු 3 එහෙනම් අඩුවන් කියලා ලැබෙන විදිහට තමයි නම් කරන්නේ එහෙනම් මෙයාව තමයි ගන්න මෙයාව නෙමෙයි අඩුවන් කියලා ලැබෙන විදිහට තමයි ආදේශ කාණ්ඩයට අපි නම් යොදන්නේ එහෙනම් මෙතෙන් ඉන්නේ දෙවනි කාබන්ගේ පළවෙනි කියලා තමයි ගන්න මේ දෙක කියන එක අපිට ඉස්සරහට අරගෙන ලියන්න පුළුවන් 2 මෙතිල් දෙක මෙතිල් බියුටේන් කියලා බියුටේන් මම සිම්පල් කියන්නේ බියුටේන් කියලා ලියන්න පුළුවන් දෙක මෙතිල් බියුටේන් එහෙනම් වට තේරෙනවද ඒක නම් කරන්න හැටි දැන් කාබන් පහක උදාහරණ සංයෝගයක් කරන් පෙන්නන්න මේ බලන්න කාබන් පහක මම ආදේශ කාණ්ඩය දාන්නම් මෙතෙන් එහෙනම් මෙතෙන් දෙනවා CH3 CH2 CH CH2 CH3 CH3 දැන් මෙයා නම් කො මෞදාමය මේ ඉන්නේ මෞදාමය මේ ඉන්නේ ආදේශ කාණ්ඩය කවුද මෙතින් ආදේශ කාණ්ඩය මෙතින් ආදේශ කාණ්ඩය මෙතින් නේතු තව CH අපි මේ ආවගම CH2 කියලා CH2 CH3 උනාන CH2 CH3 උනාන ආදේශ කාණ්ඩය නම මොකද එතින් පාඩේ තේරෙනව නේද ආදේශ කාණ්ඩේ නම එතින් එහෙමනම් ඔයා හිතන්නකෝ මෙතන එතිල් එක්කෙනෙක් හිටියා කියලා එතිල් එක්කෙනෙක් මෙතිල් නැතුව මොකද අපි ඉස්සෙල්ලත් මෙතිල් වගත්තනේ එහෙනම් අපි දැන් මේක නම් කරගෙන යමු කාබන් පහයි නම් මෞදාමය මේ පැති නම් ආවොත් 1 2 3 4 5 දැන් මේ පැති නම් ආවොත් 1 2 3 4 5 මෞදාමයේ නාමට කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ආදේශ කාණ්ඩේ ඉන්න අංකය දෙපැත්තෙන්ම ඉන්නේ 3 කියලානේ එහෙනම් කෝකත් එකක් එහෙනම් අපි ඒක ලියන්න පුළුවන් 3 එතිල් පෙන්ටේන් 3 එතිල් පෙන්ටේන් දැන් තේරෙනවද එහෙම ආදේශ කාණ්ඩයක් තිබුණොත් නම හැදෙන්නේ කොහොමද කියලා ඒ විදිහට තමයි අපි මේකේ නම හදන්නේ දැන් ඔයාලට සම්පූර්ණ අවබෝධයක් ඇති මේ වගේ සංයෝගාව කොහොමද නාමය අපි හදන්නේ කියලා ඕනම ළමයෙක්ට පුළුවන් වෙන විදිහට තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. මේ පාඩමේ ඉදිරි කොටස් ඉස්සරහට එන වීඩියෝ වලින් දානවා. පාඩම සම්බන්ධ ප්‍රශ්න සහ අදහස් යෝජනා තියෙනවා නම් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අදට පාඩම ඉවරයි. ඒ ලෙවල් කරන ළමයි අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට ජය.